right මේ කතා කරන්නේ 2020 paper එකේ question number 12 වල ඉඳන් යට තියෙන ප්‍රශ්න ටික ගැන. ඉතින් ඔයාලට පේනවා question එක තියෙන්නේ complete the following passage දීලා තියෙන මේ චේත කොටස කියවන්නලු, histem පුරවන්නලු. ඒක පරිපූර්ණවන්න කියලා කියන්නේ complete the following passage using the most appropriate form of the verb given within brackets. වරහන් ඇතුලේ දීලා තියෙන ක්‍රියාපද වලින් the most appropriate form වඩාත්ම ගැළපෙන සරූපය පාවිච්චි කරලා තමයි දාන්න තියෙන්නේ මේ හිස්තැන් වලට. එතකොට අපි බලනවා පළවෙනි එක animated movies are very popular in the world today. අද ලෝකයේ animation වලින් හදන චිත්‍රපටි ගොඩක් ප්‍රසිද්ධයි. Many people consider ගොඩක් මිනිස්සු විසින් සලකනවලු Vince McMahon to be the father of animation. animation කලාවේ පියා විදිහට සලකනවලු මේ Vince McMahon කියන මනුස්සයව. හරිද? ඔබට මේ හැම තැනකම තියෙනවා verb එකක නිවැරදි ස්වරූපය දාදීව බලන්න ඕන හැම sentence එකකම වගේ තියෙනවා කාලය අඟවන පොඩි ඉංගියක්. හරි? ඔබට පේනවා ඊළඟට in the early නේද? 1900s 1900s නේද? මුල් අවදියේදී එහෙම නැත්නම් මේ 1900 මුල් අවදියේදී ඒ කියන්නේ එතකොට ඔයාලා දැනගන්න ඕන පොඩි අයිඩියා එකක් අපිට තියෙන්න ඕන ඔන්නෝ ඥාණය ඒ තමයි කාලය තමයි මේ හංගවන්නේ එතකොට මේක යන්නව past tense එකට නේද past he created create කියන්නේ නිර්මාණය කරා කරනවා කියන එක created විදියට ඔයා මේ verb එක මෙතන වෙනස් කරගන්න ඕනේ ඉතින් ඔයාට ඒකට අයිඩියා එක දෙන්නේ ළමයි මම මේ කඩින් රතු පාට කොටුවක් ඇතුළට දාපු ඒ ටයිම් එක්ස්ප්‍රෙෂන් එක විසින් අන්න ඒව කැප්චර් කරගන්න පුළුවන් නම් ටෙක්නිකලි ඔයාට මාක්ස් ගන්න හරිම ලේසි නැත්තම් ළමයි එක එක ඒවා හිතනවා එම් දාලා ලියනවා වොස් දාලා ලියනවා නේ රයිට් he created animated movies with the photographs of hand drawn pictures අතින් ඇඳපු පින්තූරවල චිත්‍රවල ඡායාරූප අරගෙන තමයි මෙයා මේව හැදුවේ hundreds of photographs සිය ගණනක් ඡායාරූප නේද එතකොට ඡායාරූප සිය ගණනක් were needed පැසිව් ෆෝම් එකකින් තමයි තියන්න වෙන්නේ were needed කියලා මන් ලියනවා මෙන්න මෙතනින් to make even a 1 minute movie 1 මිනිත්තුවක චිත්‍රපටයක් හදන්න මෙච්චරක් ඕනි වුණා however කොහොම වුණත් the production of animated movies blank එකක් තියෙනවා a lot since its inception in the 1900s එතකොට මේ හඳුන්වා දීමෙත් එක්ක මේ මුල් අවදියත් එක්ක සැලකුවාන් පස්සේ මේක වෙනස් වෙලා තියෙනවා නේද has been changed animated movies වල නිෂ්පාදනය the production of animated movies මේ තුමේ චිත්‍රපටි කියන movies කියන එකෙන් නෙමෙයි අපි ටයිම් එක අල්ලගන්නේ මේ මෙතනට හැස් දාන්න හේතුව නැත්නම් හැව් දාන්න වෙනවනේ ඉතින් මම මේක සිංගියුලර් විදියට තියලා තින්නේ මේ පැසිව් එක has been changed ඊළඟ එක today ඔන්න බලන්න එතර කාලය හඟවන පදයක් දීලා තිනවා හොර ගෙඩියා වගේ හැංගිලා ඉන්නවා today කියන වචනය අද වෙනකොට නේද අද අද ඉතින් මේක වර්තමානයේ තේනවා නැවත present එකට most animated movies ගොඩාක් animated movies නේද are produced නිෂ්පාදනය කරනවා පැසිව් තමයි ලියලා තියෙන්නේ are produced කර්මකාරක රටාවේ simple present tense එකේ with special computer software right unlike hand drawn animation අතින් අඳින චිත්‍ර මේ අතින් කරපු animation ඒ වගේ නෙමෙයි the work can be done වැඩේ කරන්න පුළුවන් can තියෙනවා be done දාන්න ඕනේ can be done much faster by a computer. ඉතින් වඩාත් වේගෙන් කරන්න පුළුවන් එක
computer එකකින් මේක කරනකොට anyone with a home computer right ඕනම පරිගණකයක් තියෙන ඕනම කෙනෙකුට මේ ගෙදරක special software ඒ වගේම මේ විශේෂ මුදුකාංගයක් තියෙන ඕනම කෙනෙකුට can make a simple animation in a few minutes මිනිත්තු කීපයක් ඇතුළත පොඩි animation එකක් හදාගන්න පුළුවන් මේ computer එකක් සහ මේ softwares තියෙන කට්ටියට right මේක තමයි question number 12 හරි ඊළඟට යන් question number 13 වලට මේක දීලා තියෙන ළමයි ඔයාලට පේනවා චිත්‍රපටි කීපයක් දීලා තිනවා විස්තර කීපයක් right read the following stories of films චිත්‍රපටි වලට අදාළ පහත තියෙන කතාන්දර ටික කියවන්න ඕනලු එක එක කෙනා චිත්‍රපටි බලලා ඒවයි තියෙන විස්තර කියනවා ඔයා දන්නා වගේ යාළුවෝ මේ sometimes they come to school and express their experience about films චිත්‍රපටි ගැන විස්තර කියනවනේ මේ චිත්‍රපටි ගැන දින විස්තරේ කියවලා බලලා ඉවර වෙලා මේ ළමයි පස් දෙනා බලන්න කියවනවා ෆිල්ම් හරිද කියන්නේ මේ චිත්‍රපටි ළමයි බලන්න කලින් ළමයි කියනවා චිත්‍රපටි ගැන විස්තර ටිකක් රයිට් එක එක විස්තර ටික යට තියෙන ටික එතකොට ඒ විස්තර වලට අදාළ ෆිල්ම් තියෙනවා හරිද එක එක චිත්‍රපටි තියෙනවා ඒ චිත්‍රපටි වල විස්තරයි ළමයා බලන්න කැමතියි කියලා කියන විස්තරේ අරගෙන බැලුවොත් මොන චිත්‍රපටියද ළමයා බලන්න ඕන කියලා අපි දාන්න ඕන හරිද ඉතින් බලන්න කසුනි කියන ළමයා මුලින්ම කියනවා යට බැලුවොත් අපිට පේනවා I love to see films about animals මං කැමති සත්තු ගැන චිත්‍රපටි බලන්න හරිද I like stories මං කැමතිලු කතන්දර වලට මොනවද where animals act සත්තු රඟපාන එහෙම නැත්නම් සත්තු හැසිරෙන නේද along with other people just like human beings මිනිස්සු වගේ නේද කියන හරියට මිනිස්සු වගේ අනෙක් කට්ටියත් එක්ක හැසිරෙන මේ සත්තු එහෙම කතා කරන චිත්‍රපටි ඉන්නවනේ අන්න එහෙම චිත්‍රපටි බලන්න මං කැමතියි කියලා කියනවා ඔයාලට පේනවා මේ එහෙනම් films about animals එන සතෙක් ගැන චිත්‍රපටියක් පිළිබඳ තමයි මෙයා බලන්න කැමති හරිද ඉතින් කසුනි බලන්න කැමති චිත්‍රපටිය මේකක් අපි බලමු සතෙක් ගැන චිත්‍රපටියක් තියෙන්නේ කොයි විස්තරේද කියලා ඔයාට බලාගෙන යනකොට මිනිසුත් එක්ක හැසිරෙන සතෙක් ගැන චිත්‍රපටියක් වෙන්න ඕන හරිද මම නම් දකින්නේ මෙන්න මේ කීපෙන් D කියන ෆිල්ම් එක This e story is about what Aya's yes dog. යාගේ බල්ලා ගැන කතාවලු. Mary and her puppies have gone through after an earthquake that strikes Japan going through a lot of hardships. Aya manages to save her dog and puppies. Right මේ බල්ලා සත්තු මේ ජපානයේ ඇතිවෙච්ච භූමිකම්පාවකින් හානියටපත් වෙලා එන දුක් විඳින තත්ත්වයක් යටතේ බල්ලෝ සහ යාගේ බලු පැටව් රැක ගන්න ආයියා යස් යා මේ ගර්ල් කෙනෙක් වෙන්න ඕනේ මෙන්න මේ පුද්ගලයා මැනේජ් එයා සමත් වෙනවාල යට පුළුවන් වෙනවා මේක කරගන්න මෙයා මැනේජ් කරගන්න කොමර යාට පුළුවන් වෙනවා මේ සත්තු බේර ගන්න ඉතින් සත්තුත් එක්ක මිනිස්සු හැසිරෙන ෆිල්ම් එකක් ඒක ප්‍රේක්තව තිනවා බලමු අපි බ්ලූ එලිෆන්ට් කියලා එකක් තියෙනවා යට කාටුන් මූවි එකක් යං එලිෆන්ට් කෙනෙක් ගැන එයා හැබැයි ජීවත් වෙන්නේ කොහෙද ළමයි ලිව්ස් ඉන් අ ෆොරස්ට් ඉට් තින්ක්ස් අබවුට් ඉට්ස් ලොස්ට් ෆාදර් තාත්තා මැරිච්ච කෙනා ගැන හිතනවා බලමු එතකොට මම පළවෙනි එක තමයි විදියට දාන්නේ A හරිද අර මං පෙන්නපු එක තමයි දාන්නේ A විදියට sorry B B yes B කියන ෆිල්ම් එක තමයි මෙතනට වැටෙන්න ඕනේ ඊළඟට number 2 නවීන් කවි ඉන්නේ මේ නවීන් නේද එයා කියන මොකද්ද I love to see cartoon films හොඳට බලා ගන්න හරි cartoon film බලන්න තමයි එයා කැමති but I do not like cartoons about heroes or human characters එහෙම නැත්නම් ඒ කියන්නේ මිනිස් චරිත හෝ
ඔයකෙක වීරයෝ ඉන්නේව බලන්න මං I do not like මං කැමති නෑ මිනිස්සු ඉන්න කාටුන්නේ මේ බලන්න කැමති සත්තු ඉන්නේ වෙන්න දෙපැහෙනන්නේ එහෙනම් බලන්න මේකේ තියෙනවා මෙන්න මේ ෆිල්ම් එක මං ඔයාට පෙන්නන්නම් කොළපාට කරලා ගත්ත ගමන් පේනවා This is a cartoon movie about a young elephant සතෙක් නේද පොඩි අලියෙක් අලි පැටියෙක් ගැන එහෙම නැත්නම් තරුණ අලියෙක් ගැන චිත්‍රපටයක් කාටුන් එකක් එතකොට කාටුන් ෆිල්ම් මිනිසුත් නොවන එකක් මේක එහෙනම් මම මේකට දානවා ඊ කියන අංශ එක හරිම සිම්පල් හරිද ඊළඟ එකට ගියොත් අපි මේකේ කියනවා ප්‍රබෝධ කියන කෙනා කියනවා I like to see film based on real characters මං කැමතිලු based on කියන්නේ ළමයි මත පදනම් වූ කියන එක මත පදනම් වූ මොකක් මතද real character සැබෑ චරිත සත්‍ය චරිත මත පදනම් වෙච්ච වෙච්ච චිත්‍රපටි බලන්න මං කැමති such films allow us මේ වගේ චිත්‍රපටි අපිට ඉඩ දෙනවලු මොකක් කරන්නද to learn ඉගෙන ගන්න how people succeed කොහොමද මිනිස්සු සාර්ථක වෙන්නේ කියලා in overcoming hardships ඕවකම් කරනවා කියලා කියන්නේ ළමයි මැඩපවත්නවා ජය ගන්නවා පරාජය නොවි ඉන්නවා කියන වගේ තේරුමක් ඕවකම් in overcoming කියලා කියන්නේ නේද මැඩ ඒ කියන්නේ මැඩ පැවැත්වීමෙහිලා ජයගනි ජය ගැනීමෙහිලා මොනවා ජය ගැනීමෙයිද hardships දුක් කරදර කම්කටොළු බාධක කියන එක hardships කියලා කියන්නේ කරදර බාධක කම්කටොළු දැන් නැති වචන note down කරගන්න ඉතින් අපි බලමු මේ වගේ ෆිල්ම් එකක් ඇත්තටම මම I have watched this film මේක මම බලලා තියෙනවා මෙතන තියෙන එක ඔයාලට පේනවා 12 years a slave කියලා ඇත්ත කතාවක් පදනම් කරගත්ත චිත්‍රපටියක් තමයි මෙන්න මේ number letter එකකින් A කියන letter එකකින් හඳුන්වලා තියෙන number 1 12 years a slave slave කියලා කියන්නේ වහලා කියන එක වහල් වහලා වහලා is වහලා කියන්නේ මොකකට හරි දාලා වහනවා කියන එක නෙමෙයි it is not about shutting something වහලා Abraham Lincoln තමයි වහල් ක්‍රමයට විරුද්ධව ඇමරිකාවේ කතා කරපු නායකෙක්. This is a true story. මේක සත්‍ය කතාවක්. කාගේද? Of a free black man. කළු ජාතික නිදහස් කළු මිනිහෙක්ගේ කවුද යාගේ නම? නේද? සොලමන් කියන පුද්ගලයාගේ. Right. එයා එයාගේ විස්තරය තියෙනවා ගොඩක් ලයින් මම කියන්නේ නැහැ. Of යා මේ රඳවගෙන නිදපු captivity කියලා කියන්නේ රත්තරංගුවේ ඉන්න කෙනෙක් අල්ලා ගැනීමෙන් වසර 12 වෙනි අවුරුද්දේදී එයා පණිනව කොහොමාරි manage to escape පලා යනවා from the cruel slave owner ඒ කාලේ ඉඳපු මේ වහල් හිමියාගේ නපුරු වහල් හිමියාගේ මෙයා පැනලා යන සමත් වෙනවා I think you can understand that he has faced many hardships during his life and finally he escaped from the cruel slave owner this story is a real life this story tells you about real life and the hardships that person went through ඉතින් ඒක තමයි ගන්න වෙන්නේ මෙතන අංශ එක විදියට right එයාගේ එක එහෙනම් ඒක තියෙන්නේ අපිට A කියලා මං A අකුර හරි වැදගත් අකුර එහෙනම් මෙතනට දානවා A කියන එක ඊළඟට චේනුමි yes චේනුමි කියනවා to see the beauty of nature is what I like most සබා දහමේ සුන්දරත්වය බලන එක තමයි මම කැමතිම දේ හරිද මම කැමතිම දේ මොකද්ද සබා දහමේ සුන්දරත්වය බලන එක දැන් එයාට තේරෙන්න ඕන මොකද්ද මේ කියන්නේ කියලා that's why අන්න ඒ නිසයි I like films on nature අන්නේ නිසයි මං සබාදාම සම්බන්ධ චිත්‍රපටි බලන්න කැමති. අන්න ඒක නිසයි මම සබාදාම ගැන චිත්‍රපටි බලන්නට ආස. හරිද? ඉතින් ඕක දැක්ක ගමන් ඩෝන් ගාලාට මතක් වෙන්න ඕන මෙන්න මෙතන තියෙන පාක් එකක් ගැන ෆිල්ම් එකක්. නේද? නැෂනල් පාක් එකක් ගැන කොංගෝවේ තියෙන චිත්‍රපටියක්. එහෙනම් මං ඕක ගැන වැඩි කියවන්න යන්න නැතුව B කියන එකට උත්තරය දාලා දෙනවා මෙතනට. B තමයි දාන්න වෙන්නේ B අකුරත් හරි වැදගත් අකුර brother කියන එක හැදෙන්නේ B වලින් right එන මන් දානවා මේක ඉතින් last one ඊළඟට තියෙන V
learn about world was at school. අපි ස්කෝල්දී ලෝක යුද්ධ ගැන ඉගෙන ගන්නවා. But haven't seen one film. Right? But haven't seen one. හැබැයි එකක් බලලා නැහැ. දැකලා නැහැ. නේද? ස්කෝල්දී යුද්ධ ගැන ඉගෙන ගන්නවා. නමුත් අපි එකක් දැකලා නැහැ. Films on war යුද්ධ ගැන චිත්‍රපටි. Films on war. On කියන්නේ ගැන කියන එක මෙතනදී. ගැන එහෙම තව about වලට සමානයි. Films on war give us අපිට ලබා දෙනවලු chance ඒ chance එක that chance එක අපිට දෙනවා එහෙම බලා ගන්න chance එක දෙනවා that's why I like war movies එකකින් අදහස් කරන්නේ මේව චිත්‍රපටි ගැන කියන්නේ නැතුව PUBG ගහන එක නෙමෙයි හරිද ඉතින් ඒක නිසා මේ වට පේනවා මේ film number C කියලා නම් කරලා තියෙනවා මෙතන එක film එකක් British war prisoners බිතාන යුද සිරකරුවෝ අන්නේ කරුව සිරකරුවන්ට මොකද Are forced to build a railway. මේ හිරකාරයන්ට බල කෙරෙනවා නේද බල කරනවා මොකක් කරන්න කියලාද එයාලට බල කරන්නේ කෝච්චි පාරක් හදන්න කියලා. Railway bridge එකක්. ඒ කියන්නේ කෝච්චි ධාවනය කරන්න තියෙන මේ පාලමක්. නේද? මෙන්න මේ ගඟ Y. Y කියන ගංගාවට හරහා. නේද? මොකටද? For their Japanese captors. Not knowing that their on forces are planning to destroy it right komari kamanna yuddhe gana mataka tiya ganna one loka yuddhe athi une kaath ekkada mona ratath ekkada kiyala palaweni saha deweni loka yuddha dekatama padana monu ratakumakda mama ehuwot saamaanya denime prashnaya kaada da uttar denna puluwa mic ekon kala o in chat section කාටද කියන්න පුළුවන්? දන්නේ නැහැ. ජපානේ නැත. ජර්මනි? Yes, German. That's the correct answer. We most of the times we talk, we discuss many details about the Second World War. Who was the main character, right? Of the Second World War. And I mean the who was the chancellor of German who was the German chancellor then how the Germany chancellor varaya une devani loka yuddhe addi Hitler Adolf Hitler yes that's the correct answer chutak kiyanna ekena දෙවෙනි ලෝක යුද්ධය මේව වැදගත් දෙවෙනි ලෝක යුද්ධය ඇති වෙනකොට ඔයා දන්නවා මේකට උත්තර දැම්ම අපි ඩාලිවරයි හිට්ලර්ට ඕන වෙනවා සහයෝගී රටවල් ඒ නිසා යා ජපාන් ජපානය නේද එයාගේ හිතවත එක් කරගන්නවා ඒ වගේම එතකොට හිරෝහිතෝ කියන අධිරාජ්‍ය ඉන්නේ මට මතක විදියට ජපානේ එයා සපෝට් කරනවා හිට්ලර්ට ඒ වගේම පොල්පොට් මුසෝලිනි රයිට් මුසෝලිනි ඉතාලියේ එයත් සපෝට් කරනවා ඉතාලියේ එකතු වෙලා කොමාරි ඇමරිකාව එංගලන්තය ඔක්කොම රටවල් වලට මෙයාලා එක සැරේ ඇටැක් කරනවා හරි ඒ කියන්නේ ප්‍රංශයේ භාගයක් මල්ල ගන්නවා ඇමරිකාවට ගානවා එංගලන්තයට ගානවා ඒ වගේම රුසියාවටත් ආක්‍රමණය කරනවා හැබැයි අන්තිමට කනවා හොඳම එකෙන් ඒ තරම් ශක්තිමත් හැම තැනම ගුවන් යානාය හදුවා යාළග රටේ කාලේ හිට්ලර් ආවට කියවන්න පුළුවන් ලෝක යුද්ධ ගැන විස්තර පොත් තියෙන ඕන තරම්. රයිට් ඊළඟ ප්‍රශ්නෙට අපි යන්. ක්වෙස්චන් නම්බර් 14 මම මෙතනදී කරන්නේ නැහැ. මේ ක්ලාස් එකේදී කරන්න මට වෙලාව මදි වෙනවා. රචනාව කරන්නේ නැහැ මේක මෙතනදී. ඊළඟට මම ක්වෙස්චන් නම්බර් 15 වලට එනවා. අපි ඊළඟ ක්ලාස් එකේදී අපි එක කරමු. Life of sea otters. ඒ කියන්නේ මුහුද බල්ලෝ. ඒ කියන්නේ මුහුද ඉන්නවනේ අර දිය බල්ලෝ වගේ જાතියක් අන්නේ කට්ටියට සිංහලෙන් මොන නම කියනද කියලා මන් දන්නේ ඔටර්ස්ලා කියලා මම නම් කියන්නේ අර දිය බල්ලා වගේ එක පොඩි රැවුලක් තියෙනවා මුහුද ඉන්නේ එයාලා ගැන ජීවිතය ගැන තමයි මේ කතාව තියෙන්නේ බලමු අපි කියවලා ඇත්තට මට මේක ලොකුට කියවන චෙක් කරගන්න ඕනේ නැහැ නමුත් ඔයාලත් එක්ක කතා කරගෙන යනවා ඉතින් මේ වගේ එකක් දැක ගමන් ඕන ඔයාලට ඊට පස්සේ මම මතක් වෙන්න ඕනේ පළවෙනියෙනම් ප්‍රශ්න දිහාවට බහිනවා මොකද්ද ප්‍රශ්නය අහලා තියෙන්නේ only female sea otters only කියන්නේ පමණයි නේද අපි තුමු මොහොදු දිය බල්ලෝ කියන වචනේ මම ඊට පස්සේ පාවිච්චි කරන්නම් රයිට් මගේ සිංහල වචනේ ඒකට වෙන ලස්සන වචනයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒක මට කියන්න
ඔක්කොම මේ මුහුදු දිය බල්ලෝ කියන ජාතියේ පිරිමි සත්තු නෙමෙයි මං කියන්නේ ෆීමේල් කියලා කියන්නේ ගැහණු සත්තු විතරයිලු ප්‍රොවයිඩ් කියන්නේ සපයා දෙන්නේ පේරන්ටල් කෙයා ඒ කියන්නේ මව්පිය රැකවරණය කියන එකක් තියෙනනේ අන්න රයිට් ආදිත්‍ය දුන්න වචනය සීල් මත්සයා කියලා රයිට් මේ සතාවගේ ගෑනු එක්කෙනා විතරයිලු සපයන්නේ මේ පේරන්ටල් කෙයාර එක කියන්නේ දරුවන්ට ආදරේ සිරහස ලෙව කනවා කිරි දෙනවා බලා ගන්නවා කිරි නම් දෙන්නේ කොහොමද ගෑනු සතා විතරයි කොහොමද පේරන්ටල් කෙයාර එක දෙන්නේ ගෑනු සතා විතරමලු බලමු හරිද වැරදිද කියලා ඈ පප්ස් පප්ස් කියන්නේ මේ පැටව් කියන එක පොඩි පොඩි සත්තු පැටව් ලීව් දෙය පේරන්ට්ස් එයාලගේ දෙමව්පියෝ දාලා යනවලු අතෑරලා යනවලු when they are 6 months old හරිද යාලට මාස කියක් වුණාමද 6ක් වුණාට පස්සේ දාලා යනවලු ඇත්තද වැරදුද කියලා දාන්න තියෙන්නේ හරියක් දාන්න තියෙන්නේ a female otter is very unlikely to care for another mother's pup මේ ඉන්න මේ ගෑනු සත්තු තමන්ගේ පුතාට විතරයි දූට විතරයි ආදරේ හරිද එහෙම කියලා කියන්නේ මේ වෙන සත්තුන්ගේ පැටවුන්ට ආදරේ දක්වනවා හරිම අඩුයිලු very unlikely to care for අනිත් කෙනෙක්ගේ දරුවෙක් බලා ගන්න මේ අම්මලා මේ ගෑනු සත්තු very unlikely වෙන්න බැරි තරම් එක හරිද වැරදිද කියලා බලමු sea otter's milk doesn't contain lactose lactose කියලා කියන්නේ පෝෂක පදාර්ථයක් මේ lactose අන්තර්ගත වෙන්නේ නැහැලු contain කියන්නේ අන්තර්ගත වෙනවා කියන එක මේ මේ සත්තුන්ගේ කිරිවල lactose නැහැලු බලමුද තව එකක් ඇති මට හිතෙනවා මේකේ හරි මේ කතාව කියලා දෙන සම්පූර්ණම ඊළඟට දෙවෙනි ප්‍රශ්නයක් විදිහට මේක අහලා තියෙනවා මෙහෙම underline the phrase that is closest in meaning to the following පහත දේවල් වලට තේරුමින් අර්ථයෙන් සමාන වඩාත්ම සමාන එක මොකද්ද කියලා අහනවා වඩ දීලා තියෙන වචනේ තමයි of spring කියලා හරිද of spring ඇත්තටම of spring කියලා කියන්නේ ළමයි පැටියට දරුවෝ දරුවෝ කියන එක හරිද ළමයි ඔෆ් ස්ප්‍රින් ඒ වචනේ තේරුම මම දන්න එකක් හින්දා මම ඔයාලට කෙලින් කිව්වේ ඔයාලට පුළුවන් උද ඡේදවල තියෙනවා බලන්න ෆීමේල් ඔටර්ස් ගෑනු සත්තු දානවා මේ ඔටර්ස්ලා දානවා මේල් කට්ටියද නේද වැඩිහිටි කට්ටියද බේබි කට්ටියද කියලා අහනවා නම් ඔයාලට මේක තෝරන්න වෙන්නේ බේබි කට්ටිය එන්කවුන්ටර් ඉන් පැරග්‍රාෆ් එන්කවුන්ටර් කරනවා කියන්නේ මොකද්ද කියලා බලනවා ඉග්නෝ නොසලකා හරිනවා ඩිස්ලයික් කියන්නේ අකමැති වෙනවා නේද මීට් මුණ ගැහෙනවා look after කියලා කියන්නේ රක බලා ගන්නවා ඉතින් මට මෙතන අයිඩියා එකක් විදිහට මේකට දෙන්න පුළුවන් meet කියලා බලමු අපි මොකද්ද මේක මම මේ දැනට දාව කාලික පෙන්නලා අපි යනවා ප්‍රශ්නේ බලන්න write the word in paragraph 2 that is similar in meaning whole whole කියලා කියන්නේ සමස්තය කියන එක නේද ළමයි whole අන්න ඒකට සමාන වචනේ තෝරලා ලියන්නලු paragraph 2 වලින් හරිද අපි බලාගෙනෙමු මේ ටිකට උත්තර සේරම ගොඩක් අය හිර වෙන ප්‍රශ්න තමයි මෙච්චර දිග එකක් ආවම ජෙනරල් ඉංග්‍රීසි වලට තියෙන ගොඩක් මේ වගේ ප්‍රශ්න ඊළඟ ප්‍රශ්නේ හොඳට මතක තියාගන්න රිෆර් වෙන්නේ පහත වචන වලින් රිෆර් වෙන්නේ මොනවද කියලා අහනවා her කියන වචنين අදහස් වෙන්නේ කවුද it කියන්නේ කවුද paragraph 2 වල line 4 හතරවෙනි පේළිය තියෙන්නේ තුන්වෙනි paragraph එකේ පස්වෙනි පේළිය තියෙනවලු මේ වචන මොනවද කියලා අහනවා අදහස් වෙන්නේ right ඊළඟට අන්තිමට උඩින් තියෙනවා තව එකක් which of the following provides an example to show a mother otter's caring nature මේ සතෙක්ගේ අම්මා කෙනෙක්ගේ තියෙන දරුවෝ කෙරෙහි තියෙන මේ රැක බලා ගැනීමට දක්වන මේ ක්‍රමවේද යාලගේ තියෙන ස්වභාවය මොන පෙන්눔 කරන්නේ උදාහරණයක් පෙන්눔 කරන්නේ provides an example හරි නිදසුනක් වශයෙන් පෙන්වුම් කරන්නේ මොන අවස්ථාවද කියලා අහනවා. අපි බලමු මෙතන තියෙනවා තියෙන උඩ ටික කියවලා. Study the four subheadings given below. එහෙම මේ යටින් දීලා තියෙන උපමාත්‍රිකා හතරක් ඔය ඡේද වලට ගැලපෙන විදිහට වෙන වෙනම දාන්න පුළුවන් ඒවා. Last paragraph එක වෙනුවෙන් දාන්න පුළුවන් වෙන්නේ මොකද්ද කියලා අහනවා. හරිද? දැන් එනවා උත්තර ටික ඔක්කොටම කතා කරන්න. මේ ප්‍රශ්නේ උත්තර කතා කරලා මම ඉවර කරනවා. ඔයාට yes eating the relationship between a mother and her pup shows the most intimate association
In a sea otter's life, the adult male provides no parental care. Tell me what a pain of the male lies up and in a loop, Maupia Rakavarne. In a gangway, Pesapiana Makani, Amavarutra, Piana, me, theater, Sapiani. In a water question, Niki Palavin, you can win the Mithantadag and Vino. Parental care, female. Make a true hen and neither. අපි බලමු එහෙනම් දෙවෙනි එක දාපු උත්තර මතක තියාගන්න. එයාලා අම්මලා තාත්තලා දාලා යනවලු මාස 6න් අපි බලමු ඒකත් ඇත්තද කියලා. Right. ඇත්තටම එහෙම දාලා යනවා කියලා කතාවක් නැහැ කොහෙවත්. මේ very large pups ලපවා මාස 6ක් විතර වෙන කට්ටිය හෝ ඊටත් වැඩි කට්ටියත් මේ අම්මගේ ඇඟේ එල්ලිලා පිට උඩ නැග නැග හැමතැනම යනවා. එයාලා ඉන්නවා කියන එක තමයි කියන්නේ. ඒ නිසා මට මේ යනවා කියන එක දෙමෝපිය දාලා යනවා කියන එකේ කතාව වෙන්න බැරි දෙයක්. එක එක falls. ඒ නිසා මම ඒකට වැරද්දක් දානවා. වැරදි පැත්තට තමයි හරිය දාන්නේ. Right මේක මෙතන හරි මේක මෙතන. A female otter is very unlike to care. Abalam vena ammalage daru rak bala gannawada kiyala. Right? While being attentive to their own young females, rarely care for another mother's pup. Probably in part because there is little chance that a mother who has lost her own pup will encounter an orphan. Right, me encounter kiyana hamba wenawa kiyana eka anatha wetch ekekwa hamba wen eka ta podi chance ekak lu tiyenne. Ethin me podi ara vena kenege lamai bala ganna eka nan harima riya deyak eka ekatta. Esa meke apita kiyala tiyena prakashaya satyai. E nisa eka true. Sea otter's milk does not contain lactose කියලා තියෙනවා. බලමු අපි lactose නැද්ද කියලා. අන්තිම එකේ තියෙනවා මම මේ my mouse point එක ගෙනියන හරියේ. මෙන්න මේ කොටසේ තමයි ඔක තියෙන්නේ. Milk ගැන කොටස බලන්න. පාට පේන අන්තිමටම තියෙනවා මේක යටම ඉවර වෙන තැන තියෙනවා. මොකක් කියලා තියෙන්නේ. Extremely rich in protein and fat and low fat. නමුත් මොකද low in lactose. Or milk sugar neda lactose higai ekeni low 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 ekeni higai enan api mokada karanne mekata danna ona lack low in lactose deme lamai mata kiyannako mekata answer ekak podda samanya denima check karaganna kavin inna neda kiyanna balanna mata mic ekak on karala answer ekak contain wenne neha low lactose correct or wrong akash kawurida kiyanna kattiyage nam tik kiyanne ba aditya kiyana false kiyala low kiyala tiyenne low kiyala ne tiyenne yes nadun kattiya godak hondai e nisa me uttare weradi neida meke naha kiyala apita kiyanda ba eyata low low kiyani yam pramanayak tiyenne ne meka meka weradi prakashayak pahadilida hari ena uttara tika o widira damma ඊළඟට මම මේක කතා මේ পেපර් එක දෙනවා ඔයාලට මේ ටිකට උත්තර දාගෙන යනවා නම් මෙන්න මේමයි වෙන්න ඕනේ. ඉතින් මේකේ බේබි ඔටර්ස් තමයි අදහස් වෙන්නේ. එන්කවුන්ටර් කියන්නේ මීට් වෙනවා කියන එක. ඉතින් මේක print කරගන්නත් ඕන නම් පුළුවන්. ඊළඟට හෝල් කියන එකට සමාන වචනේ අපි හොයමු paragraph 2 වල. හරිද? paragraph 2 වලට ගිහිල්ලා off කියන එකට සමාන වචනයක් අපි හොයාගෙන යමු. paragraph 2 वाट पेनो एंटायर टाइम के वचनयाक मुलु खालयम एनं दि एंटायर टाइम के मिन्न में एंटायर के वचने ENTIR के तमया तंट देन्नो न उत्तरे पहतली इदा एंटायर ENTIR के समानाई WHOLE ओल के वचने एट इलंगट आयमत गियोतिंग याटटम एके her कियानने काउद नंबर 2 वल it कियानने काउद हरी her it ඒ දෙක බලාගෙන ඉන්න තමයි මේ හදන්නේ
H එකයි it එකයි මොනවද කියලා බලන්න තමයි යන්න හදන්නේ. H right H කියන වචනේ අපිට බලන්න කියලා තියෙන්නේ line 4 වල paragraph 2 වල paragraph 2 වල line 4 මං highlight කරලා පෙන්නන්නම් චුට්ටකින්. right ඊළඟට අපිට කියලා තියෙන වචනේ තමයි චුට්ටක් මං ගන්නව වේව තප්පර කීපයක්. line 3 වල තියෙනවා it කියලා වචනයක්. right line 3 වල තියෙනවා it කියලා වචනයක්. මෙන්න මේ වචන තමයි ඔය කියන්නේ. එතකොට මේ her කියන්නේ කවුද අප බලමු. Even every large pups ලොකු even very large pups ලොකු පැටව පවා නේද මේවා සහයක් කොයිට වැඩි වෙන අය පවා may still try to climb on board on board. කියන්නේ මේ පිටේ යන්න try කරනවා, එගේ නගින්න try කරනවා. හරිද? කාගේද? අම්මගේ පැටවුන්ගේ අම්මගේ. You can't help but feel sorry for a mother struggling to pedal with a pup nearly on her own size. තමන්ගේම ඇඟේ සයිස් එකේ ප්‍රමාණයෙන් වගේ යුක්ත පැටවෙක් අම්මගේ ඇඟ උඩ නැගලා නටලා නේද මේවා කරන දිහා බලාගෙන අපිට නිකන් දුක් වෙන වැරෙන කරන්න දෙයක් නැහැ. එතකොට මේ her කියන්නේ කවුද? Mother otter කෙනෙක් නේද? එහෙනම් mother otter තමයි මේ her කියලා කියන්නේ. වාටේ mother otter කියන වචනය එහෙම නැත්නම් a mother mother otter කියන වචනය ලිව්වා නම් මෙතන හරි. ඊළඟට it කියලා කියන්නේ ඊළඟ එකට යම් බලන්න. මේ it කියන එක මම කොළ පාටින් පාට කරලා පෙන්නන්නම්. ඊට උඩ තියෙන ඒවා කියවගෙන යමු චුට්ටක්. හරිද? Holding it under her chin and fondling it as if it were her pup. දැන් ළමයි මේක හරි දුක බර කතාවක් තියෙන දුක් බර එකක්. අන් බලන්න. One mother was found fondling the dead body. Fondling කියලා කියන්නේ ළමයි තුරුල් කරන් ඉන්නවා. හරිද? ඒ කියන්නේ ඒක උඩ දානවා, එක එකව කරනවා, නලවනවා. Dead body of a pup. එහෙනම් dead body එකක්, මැරිච්ච පැටියෙක්ගේ dead body එකක් නලව නලව හුරතල් කර කර ඒකට මේ කිරි දෙදි අර එක එක දේවල් කර කර ඉඳපු එකක් මේ නිරීක්ෂණය වෙනවා එක වතාවක්. මේක මේ නිරීක්ෂකයොන්ට and attempting to groom the dead body මේ dead body එක නලවනවා එක එක කරනවා ඒකට අර එක එක දේවල් in monetary yes monetary harbor right මෙන්න මේ harbor එකක නමක් තියෙන්නේ වරායකදී. One female who had just lost her pup was seen mothering a plastic bottle. මේ එක අම්මා කෙනෙක් දරුවෙක් නැති වෙච්ච මේ පැට මේ සත්තුන්ගේ අම්මා කෙනෙක් right mothering mother කරන මේ mothering කියලා කියන්නේ මවුසේ නිහස ලබා දෙන අතට කිරි දෙනවා වගේ එක. මොකද්ද මෙයා නලව නලව ඉන්නේ? a plastic bottle plastic බෝතලයක් දරුවෙක් ඉදිරිය තියාගෙන නලවනවා දකින්නවා. හරිද? holding it under her chin ඒක තමයි මේ chin එක යටින් තියාගෙන and fondling it. මේ it කියන්නේ මොකද්ද එහෙනම් මේ plastic a plastic bottle. හරිද? ඒක තමයි මේ it කියලා කියන්නේ. plastic bottle එකක් තමයි මේ අම්මා දරුවෙක් කියලා හිතාගෙන නලවන්නේ සත්තුන්ගේ අම්මා. එහෙනම් it කියන එකක් දැන් දන්න ඔයා මොකද්ද මෙතන it කියලා හඳුන්වන්නේ කියලා. ඊළඟට පහ අපිට දීලා තියෙන අවසාන එක right මම මේ පහට යන කලින් 6 කියලා දෙන්නම් ළමයි. උඩට ආයේ එහෙට මෙහෙට යනකට වඩා ලේසි නිසා last paragraph එකට දෙන්න පුළුවන් subheading එක තමයි මෙයාලගේ කිරි ගැන තමයි මේක කියන්නේ. ඒ නිසා මම මේකට underline කරන්න කියලා වට recommend කරන්නේ. nutritional value of sea otter's milk. sea otter milk වල තියෙන පෝෂණීය වටිනාකම එහෙම නැත්නම් level එක මොකක්ද කියලා තියෙන එක මට මතකයි. ඒක තිබ්බ අර කිරිවර මේවා තියෙනවා අඩුවෙන් අනම්මන. ඉතින් මේක තුන තමයි දාන්න වෙන්නේ. මේ උඩ එකේ උත්තර පහ කියන එකට කතා කරන් එනකොට මෙන්න මේ විදිහට මම පෙන්නන්නම්. එක්සැම්පල් එකක් පෙන්නුම් කරන්නේ කොහොමද අහනවා අම්මා කෙනෙක්ගේ දරුවන් රැකබලා ගැනීම කෙරෙහි තියෙන එයාගේ තියෙන මේ හැකියාව ගැන, එයාගේ තියෙන උමනාව, එයා කරපු දෙයක් ගැන. බලමු මේ අම්මා කෙනෙක් කරපු වැඩක් තියෙනවා. මේකේ ලස්සන කතාවක් මම දැක්ක තියෙනවා.
number 3 වල තමයි තියෙන්නේ මේ behavior එක ගැන. A mother's behave protective behavior බලන්න හොදි. Not okay නෙමෙයි තියෙන්නේ. Right, ඔව් මේක තමයි තිබ්බේ. Yes, මට පේනවා දැන් තියෙනවා කියලා. මොකද්ද බලමු ඒක කියනක මම highlight කරන්න. One brave mother, එක නිර්භීත අම්මා කෙනෙක්. නේද? දැන් අර පැටව මැරිච්ච කට්ටිය නෙමෙයි. Climb කියන්නේ නැග්ගලු. නේද? නැග්ගා into a boat. බෝට්ටුවක් ඇතුළට. මේ ගමන් කරන බෝට්ටුවක් ඇතුළට පවනා කියනවා. මොකටද? To rescue her large pup. ඇගේ ලොකු පැටියව නේද? ලොකු පැටියෙක්. එයා බේර ගන්න එයා නැග්ගලා තියෙනවා මේ බෝට්ටුවකට. ඉතින් මේක උදාහරණයක් නේ. Protective behavior එක ළමයි. අරක තියෙන අම්මලා තාත් අම්මලාගේ තියෙන සෙනෙහස මේ සත්තුගේ මේක ඇවිල්ලා මේ නිකන් ප්‍රොටෙක්ටිව් බිහෙවියර් එකට එක්සැම්පල් එකක් එම යුද්ධ කරලා වගේනේ රයිට් එනන් ඔයාට දාන්න පුළුවන් අන්න ඒක තමා මම දකින විදියට හොඳම ආන්සර් එක විදියට ගැලපෙන්නේ ඔයාටත් අයිඩියා එකක් තියෙන්න ඕන එන්න මේක තමා මම දාන්නේ ආන්සර් එක මොකද අපෙන් අහන්නේ An example to show mother's otter's caring nature. Harid. Aye, meeti ka deal ani. Meeti ke hime kakne ani. Jee, oye vidhi re tamai oye prashna dekata. Oye tik oye prashna oye chhe deli ani kata. Uttar tikali ani. Veni thi mummy Zoom class ke lamain ke. Me aurudde oleva liya ani naayge. Me aurudde ke ani. කොහොම කවද වෙයිද දන්නේ. ඒ අයට තමයි මම මේ කලින් තිබ්බ পেපර් එක පැහැදිලි කරන Zoom class එකේ තමයි මේක පෙන්වුම් කරන්නේ. ඒ ඔයාලටත් පුළුවන් චෙක් කරගන්න අර මේ ටික මම ලබන සතියේ කතා කරන ඔයාලගේ class එකේදී මේ ටිකත් එක්ක අපි lesson එකට යනවා. essay ටික ලියනවා. ඔක්කොම essays මේ পেපර් එකේ තියෙන. ඒ වගේම මේ තියෙන letter එක graph එකත් විස්තර කරනවා. ඉතින් ඔයාලට මේ මම পেපර් එක පෙන්න ගමන් ඉන්නේ 2020 English second paper එක. ඉතින් කලින් මම videos තුනක් විතර කොටස් කොටස් දාලා තිනවා මෙන්න මේ ප්‍රශ්න ටික ගැන එක චෙක් කරගන්න පුළුවන් ක්වෙස්චන් නම්බර් 9 ලියන හැටි රයිට් මම දැක්ක එක 10 ලියන හැටි ඒ වගේම 11 කෙනෙක් ලියන හැටි හරිද ඉතින් මම දෙන ලින්ක් එකකින් එක චෙක් කරගන්න පුළුවන් විනාඩි 5ක් වගේ යන්නේ කෙටි කාලයකට තවට වේගෙන් බලා ගන්න පුළුවන් මම අද කතා කරේ මේ මෙන්න මේ 12 ඉඳන් එතකොට 13 කතා කරා 14 කියන්නේ අපේ graph එකනේ letter එකනේ ඒකනේ මේ ලිව්වේ ළඟට 15 15 කෙනෙක් කතා කරා මේ දිග ඡේදෙට උත්තර ලියන හැටි. ඉතින් මේ ඡේදෙට ලියන හැටි වගේම අපිට තව තියෙන චූටි දේවල් ටික ඒ ටික ඔක්කොම කරමු. Right, thank you so much for joining today and I hope you enjoyed the session and let's meet again. I'm going to stop the class now. I'm going to conclude the session. Thank you again and have a good day. Good night all of you.